දයස්ත්‍රි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුරේ අධිකරණය විසින් නැවත වරක් තහවුරු කිරීමෙන් අනතුරුව ඔහු එම දුරේ වැඩභාර ගැනීමට ගිය අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූයේ පොලිසියෙන් බාධා කිරීම හේතුවෙන්. සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න. ජින්සොමේ එනුව මන්ත්‍රීවරයා අද ඒ පිළිබඳව මරදාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඇතරම ඊයේ අධිකරණ නියෝගයක් සහිතව මම වැඩභාර ගන්න ගියා පක්ෂ මුලස්සාන්ට. ඒ අනුව පොලිසිය සම්පූර්ණයෙන් ඒකට බාධා කිරීම කරා. හේතුව ඔවුන් කිව්වේ නිමසිල් පාසල මහත්තයා ඔවුන්ට දැනුම් දුන්නයි කියලා මේක නවත්තන්න කියලා. ඔවුන් මට කතා කරපු ඒවා සියල්ල මම ළඟ තිබෙනවා. පොලිස්පතිතුමාගෙනුත් මම අහුවාම එතුමත් කිව්වේ මේක නිමසිල් පාසල මහත්තයා තමයි අපිට කතා කරේ, මේක එයත් එක බේරගන්න කියලා. එයත් එක බේරගන්න මට දෙයක් නැහැ. මොකද හේතුව එතුමා අනීතිකව සභාපති ධූරය කියන තනතුර හොබවන්නේ, මොකද සිම නීතිමය බලයක් එතුමට නැහැ. එතුමා තවමත් අපේ පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති. එතුමා සභාපති නෙමෙයි. එතුමා සභාපති ධූරය පිළිගන්න සූදානම්ුත් නැහැ. උසාවියෙන් එතුමාව මේ වෙනතුරු කිසිම භාවිත ධූරයක් ඔහුට ලබා දෙනවා කියලා දැනුම් දීලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලියට විරුද්ධව, මට මේ කරපු ක්‍රියාදාමයට විරුද්ධව තමයි මම බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කරන නඩු ක්‍රියාමාර්ගයට යන්න. මගේ බලාපොරොත්තු තියෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධව නඩුකරේ ගොනු කරන්න, ඒ වගේම මානවිකම් සම්බන්ධව තව නඩුකරයක් ගොනු කරන්න. දැන් ඔබතුමා ඊයේ පොලිසියට චෝදනා කරානේ. මේ පොලිසිය නේද අයිති වෙන්නේ? ඔව් ඉතින් මට මොන පොලිසියෙන් වැරද්දක් කළාද ඒ පොලිසියෙන් නේ මට එන්න වෙන්නේ. දැන් අපි දැක්ක ඊයේ දුමින්ද දිසානායක මහතා කියන ඔබතුමාට සතියක කාලයක් දෙනවා නිදහසට කරුණු කියන්න කියලා. එතුමාලගෙන් ඔබතුමාගේ ප්‍රශ්නේ අහද්දි ඔබතුමා යන්න සූදානම්ද නිදහසට කරුණු කියන්න? ආ නිදහසට කරුණු කියන්න මම වැරද්දක් කළා නෑ. ඒගොල්ලන්ට මගේ නිදහසට කරුණු විමසන්නත් බෑ. මොකද හේතුව මම කිසිම පක්ෂයක සමාජිකත්වය අරගෙන නැහැ. ඒගොල්ලෝ තමයි පක්ෂයට විරුද්ධව ගිහිල්ලා ඇමතිකම් අරන්. මම කිසිම පක්ෂයක සමාජිකත්වය අරගෙන නැහැ. සන්ධානයකට නායකත්වය දීලා තිනවා. සන්ධානයකට නායකත්වය දෙන්න ඕන කෙනෙකුට ඕන විදිහකට පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.